අපි මේ මෙතෙක් කතා කරපු පරිමාණ ක්‍රම භාවිතා කරලා තියෙන පාසල් උපකරණ වලින් කීපයක් මතක් කරන්න බලමු. මේ තියෙන්නේ ඉස්කුරුප්පු ආමාණය. නැත්නම් මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමාණය. මේකේ කොටස් නම් කිරීම වැදගත්. A කිනිහිරිය B ඉද්ද C ප්‍රධාන පරිමාණය නැත්නම් රේඛීය පරිමාණය D දිදාලය E අගුල F විල්ල G වෘත පරිමාණය නැත්නම් වට පරිමාණය H දිදාල හිස. අපි මුලින්ම මේකෙත් කුඩාම මිනුම සොයාගත යුතු වෙනවා. ඒ කියන්නේ දිදාලය වටේ කොටස් කීයක් ලකුණ වෘත පරිමාණය කොටස් කීයක් තියෙනවද කියලා බලනවා දිදාලය කරකවල. එතකොට එක වටයක් කරකවනකොට දිදාලය නැත්නම් වෘත පරිමාණය C කියන ප්‍රධාන පරිමාණයේ දිගේ කොච්චර යනවද කියලා බලනවා. ඒ ආදි වශයෙන් අන්තරාලය හොයා ගන්නවා. ඊට පස්සේ කුඩාම මිනුම සමානයි අන්තරාලයේ බෙදීම වෘත පරිමාණයේ කොටස් ගණන කියන එක මගින් කුඩාම මිනුම හොයා ගන්නවා. අපි මනින්න ඕනේ වස්තුව A සහ B අතර තියලා, කඩදාසියක් වේවා, කම්බියක් වේවා, වීදුරු තහඩුවක් වේවා, AB අතර තියලා D කියන විල්ල කරකවල ඒ වස්තුව AB අතරට තද කරනවා. B ඉදිරියට ගිහිල්ලා ඒක තද වෙනවා. හැබැයි D ඕනවට වඩා තද කරොත් ඒ වස්තුව තැලිලා විනාශ වෙන්නත් පුළුවන්. ඒ නිසා අවසාන සීළු මාරු කරන්න H වලින් D දාලා හිස මාගි. අවශ්‍ය තරමට තද වුණාම H ලිස්සා යනවා ටික් හනි. ඉතින් එහෙමනම් අපි D පළමුව භාවිතා කරනවා, ඊට පස්සේ H දෙවනුව භාවිතා කරනවා. ඊළඟට අපි කලින් කියාපු වෘත පරිමාණ මූලධර්මයේ මගින් ඒ වස්තුවේ මිනුම ලබා ගන්න පුළුවන්. අගුල භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් දිදාලය සමාවෙන්න දිදාලය කරකැවීම හිරවන පරිදි අගුල යොදා ගන්න පුළුවන්. මේ දැක්වෙන්නේ ගෝලමානය. ඒකේ කොටස් නම් කරොත් A වෘත්තාකාර පරිමාණය, B සිරස් පරිමාණය, නැත්නම් රේඛීය පරිමාණය, C ඉස්කුරුප්පුව, PQR ගෝලමානයේ පාද. මේ උපකරණය භාවිතා කරලා කුඩා වස්තුවක ඝනකම මනින්න පුළුවන් රූපයේ දැක්වෙන ආකාරයට, නැත්නම් ගෝලීය පෘෂ්ඨයක වක්‍රතාවය හොයාගන්න පුළුවන්. පළමුව අපි මෙයාගේ දෝෂයක් තියනවද කියලා බලන්න. PQR පාද වීදුරු තහඩුවක් මත තියලා ඉස්කුරුප්පු තුඩ එම තහඩුවට ස්පර්ශ වන පරිදි සකස් කරනවා. එතකොට වීදුරු තහඩුවෙන් පෙනෙන ප්‍රතිබිම්බයේ ඉස්කුරුප්පු තුඩ සමග ස්පර්ශ කිරීමෙන් මේ අවස්ථාව ලබා ගන්න පුළුවන්. එතකොට සිරස් පරිමාණයේ බිංදුව සහ වෘත්තාකාර පරිමාණයේ බිංදුව සමපාත වෙනවා නම් උපකරණයේ දෝෂයක් නැති බව පිළිගන්නවා. ඊළඟට ගෝලීය පෘෂ්ඨයක අරය හොයන්න අවශ්‍ය නම් රූපේ පරිදි ගෝල පෘෂ්ඨයේ මත පාද තුන පිහිටන පරිදි ඊළඟට ඉස්කුරුප්පු තුඩ ගෝල පෘෂ්ඨයේ ස්පර්ශ වන පරිදි සකස් කරනවා. එතකොට ගෝලමාන පාටහංකයෙන් ලැබෙන්නේ ඔය H කියන උස. පාද තුනේ මට්ටමේ ඉඳලා ඉස්කුරුප්පු තුඩ ඉහළට ගමන් කරපු උස. අපිට පහත දැක්වෙන සූත්‍රයේ යොදාගෙන R සමාන A වර්ගයේ වෙදීම 6H, තන H වෙදීම 2 R ගණනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගෝලමානයේ පාද දෙකක් අතර දුර සමපාද ත්‍රිකෝණයකයි සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් අපි ඒක කඩදාසියක් මත පාද තුන තද කරලා දැක්වෙන ත්‍රිකෝණය ඇඳලා ඒ පාද අතර දුර මැනලා හිටන් ඒ වල මධ්‍යනාගය තමයි සූත්‍රයට ආදේශ කරන්නේ. මේ උපකරණය වර්නියර් කැලිපරය. කොටස් නම් කරොත් A ඇතුල් හණු, B අගුල නැත්නම් හණු තද කරන ඇණය, C ගැඹුර මනින කූර, D පිටහණු, E වර්නියර් පරිමාණය, F ප්‍රධාන පරිමාණය. මේකේ සචල පරිමාණය වෙන්නේ
වර්ණීය පරිමාණය ඒක ප්‍රධාන පරිමාණයේදී කියහා මෙහා තල්ලු කරන්න පුළුවන්. මේකෙන් පාඨාංග ගන්න මේකෙත් කුඩාම මිනුම හොයා ගන්න ඕනේ මුලින්ම. අපිට මේකෙන් ප්‍රධාන මිනුම් තුනක් ගන්න පුළුවන්. රූපේ දැක්වෙන ආකාරයට වස්තුවක් යොදා ගැනීම. ඒ වස්තුව පිටහණු අතර තද කිරීමෙන් ඒ වස්තුවේ විෂ්කම්බය මැනගන්න පුළුවන්. නැත්නම් ලී කුට්ටියක් ඒ වෙනුවට තිබුවොත් ඒ ලී කුට්ටිය ගණකම මැනගන්න පුළුවන් අවශ්‍ය පරිදි. B කියන වස්තුවේ සිදුරෙහි විෂ්කම්බය මැනගන්න පුළුවන් ඇතුල් හණු වගේ. එතකොට වෘතාකාර වෙන්නම අවශ්‍ය නැහැ, සිදුරක මිනුම ගන්න පුළුවන්. C කියන වස්තුවේ සිදුරේ ගැඹුර මැනගන්න පුළුවන්, ගැඹුර මනින කූර භාවිතා කරලා රූපේ පරිදි. සාමාන්‍යයෙන් පාසල් උපකරණයක මිලිමීටර 10න් එකක් දක්වා මනින්න පුළුවන්. හැබැයි ඉස්කුරුප්පු ආමාණයෙන් මිලිමීටර 100න් එක දක්වා පුළුවන්, ගෝලමානෙත් මිලිමීටර 100න් එක දක්වා. නමුත් මේකේ මිලිමීටර 10න් එක දක්වා පමණයි මනින්න පුළුවන්. මේ තියෙන්නේ ටිකක් සංකීර්ණ උපකරණයක්. අපි ඒක හඳුන්වනවා චල අන්වීක්ෂය කියලා. මේකේ ප්‍රධානම කොටස වෙන්නේ මේ I වශයෙන් හඳුන්වලා තියෙන අන්වීක්ෂය. ඒක පුළුවන් තිරස්සතට හරවන්නත්, මේ තියෙන සිරස්සතට. අපි ඇස තියනවා G කියන උපනිතාසයෙන් තියලා වස්තුවක් නරඹන්න ඕන නම් J කියන අවනත ඒ වස්තුව දිශාවට හරවනවා. ඔය හරවල තියෙන 15ට ඔක තිරස් පැත්තටත් හරවන්න පුළුවන්. ඒ සඳහා අපිට අවශ්‍ය පරිදි එන යොදා ගන්න පුළුවන් සීරුමාරු එන. දැන් මේක යොදාගෙන අපිට ඉතා සංවේදී ලෙස පාඨාංක ගන්න පුළුවන් පරීක්ෂණයක් තියෙනවා. කොටස් නම් කරොත් A අන්වීක්ෂයේ සීරුමාරුවට එනම් අන්වීක්ෂයේ ඉහළට හෝ පහළට ගෙන යාමට, B සිරස් කුළුණ, C සිරස් ප්‍රධාන පරිමාණය, D තිරස් වර්ණීය පරිමාණය, E තිරස් ප්‍රධාන පරිමාණය, F ආධාරකය, G උපනිත කීව ඇස තබන තැන, H කියන ඇණය කරකොල තමයි මේ අන්වීක්ෂය නාභිගත කරගන්නේ වස්තුව දෙසට හෝ ඈත් කිරීමට, H I කියන්නේ අන්වීක්ෂය කීව, J කියන්නේ අවනත කීව, K කියන්නේ සිරස් ඉහළ හෝ පහළ ගෙනියන පාඨාංග කීව ගන්න වර්ණීය පරිමාණය, L කියන්නේ කුළුණ වමට හෝ දකුණට ගෙන යන්න පුළුවන් සීරුමාරු යන්නේ. ඉතින් මේක භාවිතා කරලා හොඳින් පුරුදු වෙන්න අවශ්‍යයි. මේකේ කුඩාම මිනුම වෙන්නේ මිලිමීටර් 100m පංගුව. එතකොට අපිට වර්ණීය පරිමාණයට මේක සංවේදී උපකරණයක්. අවසාන වශයෙන් අපි මිනුම් උපකරණයක මූලාංක වර්ධ ගැන කතා කරොත් ඒකත් පරීක්ෂණාත්මකව අධ්‍යක්ීමෙන් ලබාගත යුතු දැනුමක්. නමුත් සාමාන්‍ය හැඳින්වීමක් කරනවා නම් මිනුම් උපකරණයක් ආරම්භයේදී දෝෂ සහිත නම් අපි ඒකට කියනවා මූලාංක දෝෂය, නැත්නම් මූලාංක වරද කියලා. දැන් රූපේ දැක්වෙන පරිදි වර්නියර් කැලිපරයක බිඳුව බිඳුව සමපාත වෙලා නැහැ හණු ස්පර්ශ වෙලා තියෙනකොට. මේ අවස්ථාව වෙන්න පුළුවන් හණු අතර යම් මල බැඳීමක් වාගේ වුණොත්. මේ අවස්ථාවේදී අපි කියනවා ධන මූලාංක වරදක් තිබෙන බව. ඇත්තරම ධන මූලාංක වර්ද නම් බැලු බැල්මට කියවා ගන්න පුළුවන්. මේකේ පෙන්눔 කරන පරිදි සාමාන්‍ය වර්ණීය පරිමාණයක් නම්, ඒ කියන්නේ සාමාන්‍ය වර්ණීය කැලිපරයක් නම් මේකේ පෙන්වන පාඨාංකය නැත්තම් දෝෂය වෙන්නේ මිලිමීටර් 0.3යි. මූලාංක දෝෂය 0.3යි. මේක ධන මූලාංක දෝෂයක්. මේක ශෝධනය කරනකොට අපි කියන්නේ ඍණාගයක් කියලා. ඍණ මූලාංක ශෝධනයක් මෙතන තියෙන්නේ. එනම් අඩු කරන්න ඕනේ අවසන් පරිමාණ පාඨාංකයෙන් 0.3ක් මිලිමීටර් වලින්. ඊළඟට මේ දැක්වෙන්නේ ඍණ මූලාංක දෝෂය. මේ අවස්ථාවේදී නම් මූලාංක දෝෂය එකවර ගණනය කරගන්න අමාරුයි. ඒක අපිට ගණනය කිරීමක් වශයෙන් කරන්න පොඩ්ඩක් සුළු කිරීම තියෙනවා. නමුත් ඍණ මූලාංක වරදක් ඇති වෙන්නේ හණු අතර ගෙවි යාමක් නිසා කියලා සරලව පැහැදිලි කරන්න පුළුවන්. ඒතර මූලාංක දෝෂය මේ අවස්ථාවේදී ඍණයි. එතකොට මූලාංක ශෝධනය ධනාගයක් වශයෙන් අපි සලකනවා.